වැත්ම සහ ක්‍රියාකාරිත්තයේ පිළිබඳ ඉතාමත් කනගාටුදායක ප්‍රවෘතියක් මේ දිනවල ජනමාධ්‍යී පලවුණ. ඒතමයි මේරටේ වනෝද්‍යානවල ජාතික වනෝද්‍යානවල පවත්වාගෙන යන සංචාරක නිකේතන හෙවත් සංචාරක බංගලා. පෞද්ගලික සමාගම්වලට භාරදීමට තීරණය කරතිබෙනවාය කියන ප්‍රවෘතිය. මෙරටේ වනෝද්‍යානවල එවන් සංචාරක නිකේතන තිස් අටක් පවතින බවට වාර්තාාවෙනවා. මෙවා පවත්වාගෙනයෑමට වනජීVී, ආරක්ෂණ අන්සවලට, වන GීV. දෙපාර්තමේන්තුවට, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, හා අදාළ අන්සවලට හැකියාවක් නැත. මේවායි ලාභ උපදවන්න බැරිය මෙන්න මෙවන් තත්වයක් ඇයටතේ, ඒ ආයතන පෞද්ජලික සමාගම්මල ලබාදීමට ක්‍රියාකරනවා කියන ප්‍රවෘතිය. එ පමණකුට නෙවෙයි එමාදෙ තොරතුරෝලින් කේවෙනවා ජාතික වනෝද්‍යාන තුළ පෞද්ජලික සමාගම්මලට ඉඩ ලබා දෙන්න යනවා හෝටල් ඉදිකිරීමට. මෙය අතිශයින්ම කනගාටුදායක, කේදවාචකයක්, ඉතාමත් අසුභ ප්‍රෘත්තියක් හැටියට තයි. ජස් 4ෝ නිල් සැන් නේච සංවිධානය ඇතුළු ගොට ඇති මේ රටේ ක්‍රියාත්මකව වන සෑම පාරිසරික සංවිධානයක්ම වගේම සත්ව හිතවාදී සාධාහරනත්තය අගේ කරන සෑම සංවිධානයක්ම කොටින්ම කිය නවනං මේ රට ගැන හිතන රටේ පැවැත්ම සහ සංවර්ධනය ගැන හිතන සෑම පුරවැසියෙකුගේම දෝෂ දර්ශනයට විවේචනයට අප්‍රසාදයට ගොදුරුවෙන තීරණයක් තමයි එබඳු තීරණයක් ගත්තා නම් ඒ තීරණේ. මේයුගේ වත්මන් රජටයට බරපතරලෙ චෝදන. එල්ලෙනවා වන සංරක්ෂණ බිම් නොෙක් ආකාරයෙන් විනාශමකේයට පකිරීම සඳහා යම්යම් පියවරයන් ගැෙනවයි කියන බව ජාතික වනෝද්‍යාන වල ඒවගේම වන ශක්ෂිතවල කැලෑ කැපීම. ඒවගේම පස් කැපීම වැලි කැපීම. එමනත්තම් වෙනත් ආකාරය පාරිෂරික දූෂණක්‍රියාව සම්බන්ධයෙන් නොයෙක් විදිේ චෝදනා ඉදිරිපත් දෙමින් තිබෙන අතර වනවුද්‍යාන වල සංචාරක නිකේ තන පෞද්ලික ආයතනවලට ලබා දෙන්න ගන්න ආතීරණය අතිශෙීම කනගාටුදායකටේට කැ. දැ මැද ඉඳල කැලෑ කපන්න පටන්ගන්නවාද කියන ප්‍රශ්නයකට අදාලා බලධාරීින් දැන් මූහනදිය යුතු. දැන් කැෑෝ මෙැදනුච්්‍යපන්න ඉධාරිනවාද අනික්කාරණාව තමයි. පෞද්ජලික අන්සවලට මේ සංචාරක නිකේතන ලබා දුන්නත් ඔවු බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරන් සංචාරකයන් ආකර්ශණය කරන්න ඒ මගින් අධික ලාබ උපදවාග. මේ කාරණයේදේ ඔවන් විධ උපා උපක්‍රම අනුගමනය කරන්න පුළුවනි අපටමතකයි යාල. එවන් අවස්ථාවට ඉ න්න පදලි. විධාන කළේ යාල සතුන්ට ස්වාභාවික නොවන ආහාර දෙන්න පටග. උකුල් මස් වැනි මස්වර්ගදීලා ඒ යාල කැලේ පාභාවිකව හැසරමින් ආහාර හොයාගෙන යන දිවියන් කොටියන් ඒවාගේම විවිධවර්ගේ මාන්ස භක්ෂක සතුන් ආකර්ශණය කරන්න පටන්ග. යාකරශයහ සතුන් ඉට පස්සේ සංචාරකයන්ට පෙන්න්නලා. අධික ලාබ උපදවන වැඩ පිළිවෙලට ඔුන්ගගේයා එනිසා ඒ බලපතර තහනම් කල්ලා. ඒ වැඩපිළිවෙල සම්පූර්ණය නවතන්න වනජීවී අන්සේ ක්‍රියාත්ම කල හැටි ප අපට මතකයි . එවන් විපතක් නෙවෙයි ඉද අපි බලධාරයන්ගෙන් අහනවා. ඔබට මේ සංචාරක නිකේතන පවත්වාගෙන යන්න බැරි නං. කරුණා කල්ල මේ සම්පූර්ණයෙන් වහලා ඒවාඒ කැලෑවවෙන්න ඉඩද. පවත්වාගෙන යන වනං සියට සීයක් රජයේ අධීක්ෂණයේ යටතේ එ පවත්වාගෙන යන්න මෙවන් ආයතනවල්ල පහසුකන් සැල සිය යුත්තේ විනෝධකාමීන්ට නෙවෙේ. වනෝද්‍යාන තුළ සංචාරක නිකේතනවල පහසුකන් සැලසී යුත්තේ. විනෝධකාමීන්ට නෙවෙයි. කාල බීල නටලා විනෝදවෙන්න. පරිසර හිතකාමේ පරියේෂකයන් විදවතුන් විශ්වවිද්‍යාල ආචාරෝර් ශාශිෂ්්‍යයන් වැනි විද්ධත් පිරිසටයි මේ ආයතනවල පහසකන් සැලසි යුත්තේ. පරිසර හිතවාදී පිරිස්වලටයි.ඒවගෙන් පරිසරයට ආදරය කරන සතුන්ට ආදරය කරන අයගේ පහසුවටයි මේ වගේ ආයතන වෙන්කල යුත්තේ කාලබීල නටල එවලට විනෝ දෙවෙන්නේන පිරිස්වලට මේ ආයතන් ලබා දුන්නොත් එයි සිදුවන්නේ බරපතල හානියක්. එයින් සතුන්ට සිදුවන්නේ හානියක් එවගේ කැලෑවට වන සංරක්ෂ. ට චාභාවික පරිසර වලට ඒයි මහත්හානයක් වෙනවා විශාල පරිසර දූෂණයකටත් හේතුවක් වෙනවා ඒ නිසා අපි වන සංරක්ෂණ සහ වනජීවී ආරක්ෂණ අන්ස වලට අපි කරුණාව මතක් කරනවා මේ පියවර ගන්නට යම් තීරණයක් ගත්තා නම් ඒ වහාමත් හිටවන්. පරිසර හිතකාමී ජනත වෙනුවෙන් අනාගත පරපුර සඳහා මේ පරිසර වස්තුූන් මේ පරිසර ධනනිධාන ආරක්ෂා කරගැනීම සඳහා අපි වත්මන් බලධහරින්ට කරුණාවෙන් කියෙනවා වනෝද්‍යානවල සංචාරක නිකේතන පෞද්ජලික සමාගම්මලට දෙන්නට යම් තීරණයක් අරගෙන තියෙනව නම් එක බරපතල අපරාධයක් අපරාදයට ඉඩ දෙන්න එපා. ඒ අපරාදයට ඉඩ දීමට හැකියාවක් නැහැ. මේම්බන්ධයෙන් සමස්ත ජනතාවම දැනුවත්ව යුතුයි. අපි කරුණාවෙන් මතක් කරනවා, අදාළ බලධාරීන්ට එව තීරණයක් ගත්ත නම් කරුණා කල්ලා ඒ තීරණය නවත්වා.